नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी वे भाग्यवत्तु अरियत्तु सम्मा संबुद्धजानन् महंतेट मागे नमस्कार वेवा साधु साधु साधु। සද්දන්ම ශ්‍රවණාභිලාෂී තදහැබර බුද්ධිමත් පින්නතුනි මේ පින්නතුන් අප දැන් සූදානම් වන්නේ සදහම් දැනුමට අත්තර නැමැති දහම් පොතේ 3 වෙනි කාණ්ඩයේ පොත පාදක කරගෙන ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසටහන ආරම්භ කරා. ඉතින් මේ අවස්ථාවේදී මේ පින්නතුන් හොඳට යෝනිසු මනසකාරයෙන් එළඹ සිටියෙන් සත් සම්පජන්ණයේ යුතුය. තමාගේ සිත අන්න විතවන්නට ඉඩ නොදී මේ දහම් කරුණු තමාගේ මනසේ ධාරණය විදියට බොහෝම හොඳින් ශ්‍රවණය කරගන්න. ඒ ශ්‍රවණය කරගන්නා ධර්මය හිතේ දරාගත් පරිදිම උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට බාහැ හැම දිනාටම සතර ගතිනින් ඇතරම අමා මා නිවෙන සංසෙට මේ ධර්මඥානීය මහ උපකාරී වේවා කියලා මා ආශිර්වාද කරනවා. පින්නතුනේ ආරම්භක වැඩසටහනත් එක්ක අද 193 වෙනි වැඩසටහන තමයි සම්පාදනය කරලා විකාශනය කරන්නේ. මේ තියෙන පින්නතුනේ දහම් පොත. අදට නියමිත පින්නතුනේ පිටු 157 වෙනි පිටුවේ 235 වෙනි ප්‍රශ්නයේ ඉඳලා ඉදිරියට කාල වේලා ලැබෙන පරිදි ප්‍රශ්න විසඳා ගැනීම අවස්ථාව උදා කරගන්න. 235 වෙනි ප්‍රශ්නය මරණය ලංගෝ විට සත්‍යයට කර්මය බලපාන හැටි පෙන්වා දෙන්න. නැවතත් ප්‍රශ්නය මරණය ලංගෝ විට සත්‍යයට කර්මය බලපාන හැටි පෙන්වා දෙන්න. මම පිළිතුර සපයාගෙන තියෙන්නේ 758 වෙනි පිටුව. සද්ධර්ම සාගරයේ කියන දහම් පොතේ 3 වෙනි කාණ්ඩයේ උතුම් දහම් පොතේ මෙන්න පිළිතුරු පින්නතුනි මරණය ලං වූ විට අකුසල පක්ෂයෙන් ආනන්තාරිය කර්මය කුසල පක්ෂයෙන් අට සමාපත්‍ය ආදී ගරු කර්ම නිතර පුරුදු කරන ලද බහුල කර්මය ආසන්න කර්මය කප් කෙල ගන්නකින් පෙර කළ අපරාපරිය වේදනීය කර්මය යන මොවුන් අතුරෙන් එකක් වූ කර්ම ශක්තියෙන් එළවන ලද දානවත්තු විහාර පරායත්තවත්තු පරප්‍රාණ ආයුධාදී කර්ම නිමිත්තක් හෝ උද්‍යාන විමාන කල්පවෘක්ෂ මාතෘ කුක්ෂි නරකාග්නි පර්වත ආරණ්‍යාදී ගති නිමිත්තක් හෝ සවස් කාලයේ කඳු සෙවණැල්ල පෙරදිගට වැටී යන්නාසේ සිතට වැටෙන්නේය. මේ වැටීම වනුයේ කර්මානුභාවයෙන්මය. ඉදිරි අත්බැවෙහි ආත්භාවෙහි ප්‍රතිසන්දිය දීමට නියත වූ ප්‍රතිසන්දි ජනක කර්මය විසින් මෙය සිතට එළවනු ලැබේ. යමකු කළ කර්මය අතුරෙන් යමකු කළ කර්ම අතුරෙන් යම් කර්මයක දෙවන ජාතියේ ප්‍රතිසන්දිය දෙන්නේද එය මෙහි කර්මයයි කියලාද. එය කුසල අකුසල වශයෙන් දෙපරිදි උපේක්ෂා සහගත උද්දච්ච සිත හැර අනෙක් අකුසල සිත් 11 අකුසල කර්ම නම් උපේක්ෂා සහගත උද්දච්ච සිත ප්‍රතිසන්දි විපාක නොදෙන්නේය. කුසල පක්ෂයේ කාමාචර කුසලති 8 කර්ම නම් වේ සුදුසු පරිදි ඕහු ප්‍රතිසම්පතිය දෙන්නෝය. රූපාවචර අරූපාවචර සත්‍යයන්ට කර්මය අරමුණු නොවේ. ධ්‍යාන කුසලයේම ඔවුන්ගේ කර්මය වේ. පරපණ දඬුමුගුරු අවි ආදී අකුසල කර්ම නිමිති විහාර චෛත්‍ය ප්‍රතිමා ගරාදී කුසල කර්ම නිමිති කුසල අකුසල කර්ම කිරීමට උපකරණ හේන් මොහු කර්ම නිමිතියයි කියනු ලැබේ. කර්මය වනාහි මනෝද්වාරයටම වැටෙන්නේය. කර්ම නිමිත්ත වනාහි රූප ශබ්ද ගන්ධ ස්පර්ශව ධර්ම වශයෙන් සද්ධාරේයි වැටෙන්නේය. ප්‍රතිසන්දිය දෙන්නා වූ කුසල අකුසල කර්මයකින් යම්කිසි ලෝකයක උපදින්නෝද ඒ ලෝකයේ පිළිබඳ යම්කිසි නිමෙත්තක් ගති නිමිත්තයයි ගැනේ. නිරේ උපදින්නවුට නිරයග්ගිනි නිරය පාලාදී වූද තිරිසං අපායේ උපදින්නවුට පාදත වනාදීද අකුසල කර්මයෝ කර්මෙන් එළවන ගති නිමිත්තෝය. කුසල කර්මෙන් මව කුස උපදින්නවුන් හට මාතෘ කුක්ෂි වර්ණ කම්ම බලාදිය
දේවලෝ උපදින්න උන්ට දිව istri දිව වෘක්ෂ ආදී ගති නිමිත්ත වශයෙන් එන ආරමුණුය. ගති නිමිත්ත මනෝද්වාරයට පමණක් ආරමුණු වේයයි කෙනෙකුන් කියන අතර අනෙක් කෙනෙක් සද්වාරයට ආරමුණු වේයයි කියත් කෙසේ හෝ වේවා කර්මාදීන් අතරින් යමක් ලම්බ සිටි කල ඔහුගේ චිත්ත සම්පාණයේ එයි එල්බගෙන ඉදිරියේ ලැබෙන භවයට සුදුසු පරිදි කුසල වශයෙන් පිළිසිදුව හෝ අකුසල වශයෙන් අපිරිසිදුව හෝ නැමී පවත්නේය. ඉකුත් ජාතියේ සෝමනස සාගත ඥාන සම්පයුත්ත සිතින් දාන සීල භාවනාදී වූ පින්කමක් කරන ලද්දේ නම් ඉදිරි භවයේ විපාක දිය යුතු ඒ කුසල කර්මය මරණාසන්න කාලයේ වැටහීමෙන් ඒ පින්කම සිදු කළ අවස්ථාවේ මෙන්ම මහත් අතුටක් උපදිනේය. ඒ මතුද ඒ කුසල කර්මය කරන්නාසේද ඒ ඇසිල්ලේ උට වැටෙන්නේය. අකුසල කර්මයක වැටී ගියේ නම් ධම්නස් වීම ආදී වශයෙන් එයට සරිලන සිතිතකස් වන්නේය. ලම්බෝ මරණය ඇත්තේ කාම භවයෙන් චුතව කාම භවයේ උපදින්නේ නම් ඔහුට ඒ අවස්ථාවේ ජවන පරිෝසාන වූ ඕ තදාරම්මන පරිෝසාන වූ චිත්ත වීර්තියක් පහළවන්නේය. කාම භවයෙන් චුතව අන්‍ය භවක උපදින්නට ලැබෙන චිත්ත වීර්තිය වීති චිත්තය ජවන් අවසන් කොටම ඇත්තේය. काम भावें चुतव अन्य भावे को उपदीन नट लबे न वीति चित्त जवान अवसान कोट मैत्ते या में किये न चित्त वीति या आसान मरन है तो उट ए वर्तमान भावे अपिली माद उपदीन अम्तिम चित्त वीति या तमान डैन जीवात्त न ए वर्तमान भावे मिन्पादु तावात चित्त वीति या अपनो लबे ने या ए चित्त वीति या केलवर सिती चुति चित्तें पसु वर्तमान भावे अपिली माद वीति सित पालवीमक नैत्ते या තවද මෙකී චිත්ත වීතියෙන් පසු 11 කාම භූමිය 15 රූප භූමිය යන පංච ඕකාර භවෙහි හෙවත් පංචස්කන්ධය මුළු වෙනම ඇති භවෙහි හෘදේවත්තු රූපේ හෝ චතු ඕකාර භවෙහි හෙවත් රූපස්කන්ධය නැති තතර අරූප භූමියේ හෝ චිත්ත සංතාණය චිත්තක්ෂණ දෙකක ආයුෂ ඇතිව සිටියේ නම් චිත්ත වීති චිත්තයාගේ අවසානයේ භවංගයේ උපදිනේය. එහිද කාම භවෙන් චුතව කාම භවයේ උපදින තැනත් උට ජවනාවසානෙහි හෝ තදාරම්මනාවසානෙහි හෝ භවංගය වන්නේ අන්‍යාට භවංගය වන්නේ ජවන් කෙලවර දීමය. මෙසේ වීති චිත්තයාගේ හෝ ඉන්පසු උපදින භවංගයාගේ හෝ අවසානෙහි වර්තමාන භවයාගේ අන්තිම චුති චිත්තය ඉපද නිරුද්ධ වන්නේය. ඒ නිරුද්ධ වීම සමග එයට අනතුරුව මේ භවයේ අවසාන වශයෙන් 15 චිත්ත වීතියට පෙර කි කර්ම නිමිත්ත ගති නිමිත්ත අතුරෙන් යමක් අරමුණු වීද එයම ලබන්නා වූ භවයේ ප්‍රතිසන්දි සිටතරද අරමුණු වන්නේය. එසේ අරමුණු වූ කර්මාදී වූ යමක එල්බගෙන අවිද්‍යාවෙන් වටකර ගන්නා ලද තෘෂ්ණානුසය මුල් කොට ඇති ප්‍රතිසන්දි ජනක චේතනාවෙන් හෝ මරණාසන්න ජවන විඥාන සහජාත චේතනාවෙන් හෝ උපදවන ස්පර්ශ ආදී සංපයුක්ත ධර්මයන්ගෙන් වටකරගත් සහජාත ධර්මයන්ට ආධාර ස්ථාන බැවින් පූර්වාංගම වූ ප්‍රතිසන්දි චිත්තය අකුසල කර්මයකින් නම් තතරපායෙයිද කුසල කර්මයකින් නම් කාමසර්ගයේ හා රූපාරූප ලෝකයන්ෙද භවාන්තර සන්දාන වශයෙන් ඉපදිමින් පාත්නේය. ඉන්පසු භවාංග වන්නේය. මෙසේ ප්‍රතිසන්දි චිත්තය චුති ප්‍රතිසන්දි චිත්තයන්ගේ අතරතුරක් නැතිව පරම්පරාවගේ වශයෙන් එකට සම්බන්ධව පවතී. ගාණ්ඨා ශබ්දයෙන් පසුව දුණ ශබ්දය මුල් ශබ්දයෙන් කිසිවක් නොගොස් හට ගන්නාසේද පහනකින් තවත් පහනක් දැල්වන කල්ලි බලම පහනෙන් කිසිත් නොගොස් දෙවෙනි පහන දැල්වෙන්නාසේද කැටපතේ මූණ බලන කල්ලි මූණෙන් කිසිත් නොගොස් කැටපතේ මූණ පිළිමිවන්නාසේද සත්‍ය පිළිබඳ ප්‍රතිසන්දි චිත්තය අතීත ජාතිය සම්බන්ධ වූ පංචස්කන්ධයෙන් කිසිත් දෙයක් නොගෙන අතීත ජාතිය වූ හේතු ධර්මයන්ගේ උපකාරය නිසා මේ භවයේ 15 එක් භවයකින් අනෙක් භවයක උපදින විට ඒ සිටි භවයේ පංචස්කන්ධයෙන් කිසිත් ස්කන්ධයක් උපදින භවයටත් යන්නේ යයිද උපදින භවයට සිටි භවෙන් කිසිත් උපකාරයක් නොවේ යයිද නොගත යුතුය. මරණයට පැමිණෙන ඔහුගේ පංචස්කන්ධය මෙහෙම නිරුද්ධ වන්නේ නමුදු කර්ම වේගය කරන කොට ගෙන් මරණයට පැමිණෙන ඔහුගේ පංචස්කන්ධය මෙහෙම නිරුද්ධ වන්නේ නමුදු කර්ම වේගය කරනකොට මරණාසන්න ජවන වීතියේ උපදින මරණාසන්න ජවනයන් පස් දෙනා හා යෙදී සිටින චේතනාවෙන් නානාක්ෂරික කර්ම ශක්තිය ප්‍රදාන කොට ඉදිරි භවයේ පිළිසිඳ ගැනීම වන්නේය.
ඒ 760 වෙනි පිටුව තමයි සංසාර සද්ධර්ම සාගරය කියන තුන්වෙනි දහම් පොතේ සද්ධර්ම සාගරය කියන දහම් පොතේ තුන්වෙනි කාණ්ඩයේ පොතෙන් 760 වෙනි පිටුවෙන් තමයි අපි මේ පිටුක සපයා ගත්තේ වෙනදී. දැන් ඊළඟට 161 වෙනි පිටුව 236 වෙනි ප්‍රශ්න. මරසා මරණාසන්න වූ හට ජවන්තිස් කීවරක් උපදින්නේ නැේද? නැවතත් ප්‍රශ්නය. මරණාසන්න වූ හට ජවන් චිත් කීවරක් උපදින්නේ නැේද? මම පිළිතුරු සපයාගෙන තියෙන 761 වෙනි පිටුව ධර්ම සාගරයේ කියන දහම් පොත 3 වෙනි කාණ්ඩේ පොත. මෙන්න පිළිතුරු පිළිතුර. සාමාන්‍යයෙන් ජවන් චිත් සත්වරක් උපදින්නේ නමුත් මරණය ආසන්න වූ ඔහුට මේ මරණාසන්න වීතියේදී ජවන් චිත් උපදින්නේ පස්වරකි ద్వාර පහකි. කර්මයේ හොර්දේවත් වූ දුර්වල බැවින් එසේ සිදුවේ. නැවතත් පිළිතුර. සාමාන්‍යයෙන් ජවන්චිත් සත්තරක් උපදින්නේ නමුත් මරණය ආසන්න වූ ඔහුට මේ මරණාසන්න වීතියේදී ජවන්චිත් උපදින්නේ පස්වරකි වාර පහකි. කර්මය හෝ හෘදය වක්කෝ දුර්වල බැවින් එසේ වේ. ඊළඟට 237 වෙනි ප්‍රශ්නය පින්නතුන 161 වෙනි පිටුව. මේ අත්භවයේ පිළිසිඳ ගැනීමට කර්ම පහක් උපකාරී වේ. ඒ පස නම් කරන්න. මේ අත්භවයේ පිළිසිඳ ගැනීමට කර්ම පහක් උපකාරී වේ. ඒ පස නම් කරා 237 වෙනි ප්‍රශ්නය. මෙන්න පිටුතේ ඊට පිළිතුර 761 වෙනි පිටුව සද්ධර්ම සාගරය දහම් පොත 3 වෙනි කාණ්ඩයේ පොතෙන් පිළිතුර සපයා ගන්න. මෙන්න පිටුනේ ඊට පිළිතුර අතීතයේ කර්ම රැස් කරන කල්ලි චතුස්සත්‍ය ධර්මයේ વિશે මුලාවයයි කියන අවිද්‍යාවය ආයුහණයයි කියන පූර්ව චේතනා සංඛ්‍යාත සංස්කාරය ඇලෝක කිරීමයි කියන තෘෂ්ණාවය දැඩි කොට අල්ලා ගැනීමයි කියන උපාදානය සප්තම ජවන චේතනායි කියන කර්ම භවය යන මේ පස මේ අත්බැවෙහි පිළිසඳ ගැනීමට කරුණු විය. මේ අතීත හේතුන් යන තත්ත්වයේ ප්‍රශ්නයට පිළිතුර අතීතයේ කර්ම රැස් කරන කල්ලි චතුස්සත්‍ය ධර්ම විශේෂයි මුලාවයයි කියන අවිද්‍යාවය ආයුහණයයි කියන පූර්ව චේතනා සංඛ්‍යාත සංස්කාරය ඇලොම් කිරීමයි කියන තෘෂ්ණාවය දැඩි කොට අල්ලා ගැනීමයි කියන උපාදානය සප්තම ජවන චේතනායයි කියන කර්ම භවය යන මේ පස මේ අත්භවෙහි පිළිසිඳ ගැනීමට කරුණු විය. මේ අතීත හේතුන්ය. ඊළඟට 162 වෙනි පිටුව 238 වෙනි ප්‍රශ්නය. අතීත හේතුන්ගේ ඵලභාවයෙන් වර්තමාන භවයේ පහළ වූ ප්‍රතිඵල පස කවරේද? නැවතත් ප්‍රශ්නය. අතීත හේතුන්ගේ ඵලභාවයෙන් වර්තමාන භවයේ පහළ වූ ප්‍රතිඵල පස කවරේද? මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ 761 වෙනි පිටුව ධර්ම සාගරය කියන දහම් පොත 3 වෙනි කාණ්ඩේ. මෙන්න පිටුතුන් පිළිතුර අතීත භවයත් වර්තමාන භවයත් දෙක ගැළපීම වශයෙන් උපදින ප්‍රතිසන්දි විඥාණය ඒ හේතුයෙන් වන්නා වූ රූපාරූප ධර්මයන්ගේ පහළ වීමයි කියන නාම රූපය චක්සුරාදී ෂඩ ආයතනය අරමුණු පාස්නා ආකාර වූ ස්පර්ශය ඒ හා උපන් විභාග වේදනා යන පස මේ භවයේ අතීත හේතුන්ගේ ඵල භවයෙන් පහළ විය. මේ වර්තමාන ඵලය මේ ජාතියේ තෘෂ්ණා උපාදාන භව අවිද්‍යා සංස්කාර යන පස අනාගතයේ ප්‍රතිසන්දිත කර්මවන බැවින් වර්තමාන හේතු වූය. වර්තමාන භවයේ මේ හේතු නිසා අනාගත භවයේ විඥාන නාම රූප සරායතන ස්පර්ශ වේදනා යන පස ඵල භාවයෙන් පහළවන්නේය. මෙසේ හේතුඵල භාවයෙන් ස්කන්ධ ධාතු ආයතනංගේ භවයක් පාසා දිගින් දිගට ගැළපී යෑම පටිසන්ධියයි දතිය යුතු. මෙන්න නැවතත් ඒ පිළිතුර අතීත භවයත් වර්තමාන භවයත් දෙක ගැළපීම් වශයෙන් උපදින ප්‍රතිසන්දි විඥාණය ඒ හේතුයෙන් වන්නා වූ රූපාරූප ධර්මයන්ගේ පහළ වීමයි කියන නාම රූපය චතුරාදී සඩායතනය අරමුණු පසස්නා අරමුණු පහස්නා ආකාර වූ ස්පර්ශය ඒ හා උපන් විපාක වේදනා යන මේ පස මේ භවයේ අතීත හේතුන්ගේ ඵල භාවයෙන් පහළ විය. මේ වර්තමාන ඵලය මේ ජාතියේ වූ තෘෂ්ණා උපාදාන භව අවිද්‍යා සංස්කාර යන පස අනාගතයේ ප්‍රතිසන්දියට කරුණ වන බැවින් වර්තමාන හේතුයේ වර්තමාන භවයේ මේ හේතු නිසා අනාගත භවයේ විඥාන නාම රූප සදායතන ස්පර්ශ වේදනා යන පස ඵල භාවයෙන් පහළ වන්නේය. මෙසේ හේතුඵල භාවයෙන් ස්කන්ධ ධාතු ආතුන්ගේ මෙසේ හේතුඵල භාවයෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ භවයක් පාසා දිගින් දිගට ගැළපී යෑම පටිසන්ධියයි දත යුතුය.
162 පිටුව 239 වෙනි ප්‍රශ්නය. මෙන්න පින්තුනි ප්‍රශ්නය. පටිසන්ධිය වනාහි සිව්ව දෑරුම් වේ ඒ කවරේද? නැවතත් ප්‍රශ්නය. පටිසන්ධිය වනාහි සිව්ව දෑරුම් වේ ආකාර හතරක් කියලා කියන්නේ. ඒක තමයි අපෙන් අහන්නේ ආකාර හතර. මෙන්න පින්තුනි ඊට පිළිතුර 154 වෙනි පිටුව අභිධර්ම මාර්ගයේ 10 මේ ප්‍රතිසන්දිය වනාහි අපාය ප්‍රතිසන්දිය කාමසුගති ප්‍රතිසන්දිය රූපාචර ප්‍රතිසන්දිය අරූපාචර ප්‍රතිසන්දිය සිව්ව දෑරුම් වේ. නැවතත් පිළිතුර මේ ප්‍රතිසන්දිය වනාහි අපාය ප්‍රතිසන්දිය කාමසුගති ප්‍රතිසන්දිය රූපාවචර ප්‍රතිසන්දිය අරූපාවචර ප්‍රතිසන්දිය සිව්ව දෑරුම් වේ ආකාර හතරක් වේ. මෙන්න පින්තුනේ 240 වෙනි ප්‍රශ්නය 163 වෙනි පිටුව උපච්ඡේද කර්මය විසින් තමාගේ විපාකය ඇති කරන අන්දම උපමාවකින් පැහැදිලි කරන්න. එතන ප්‍රශ්නය උපච්ඡේදක කර්මය විසින් තමාගේ විපාකය ඇති කරන අන්දම උපමා මගින් පැහැදිලි කරන්න. මම 162 වෙනි පිටුව අභිධර්ම මාර්ගයේ 10 පොතේ තමයි පිළිතුර අපයාගත්තේ. මෙන්න පින්තුනේ ඊට පිළිතුර උපච්ඡේදක කර්මයන්ගෙන් ඇතමෙක් සත්‍යයකගේ ජීවිතයේ නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නොදී ඇතම් උපජ්ජේතක කර්මයක් සත්‍යාගේ ජීවිතය නැසා ඒ සත්‍යාගේ දෙවන ජාතියේ අපායට පැමිණවීම වශයෙන් තමාගේ විපාකයේද ඇති කෙරේ. බිම්බිසාර රජුත හා සාමාවතී ආදී රාජ දේවීන්ට පැමිණි උපඝාතක කර්මයෙන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරලත් දේවදත්ත චිත්තමාණිකාව හා මහා ප්‍රතාප රාජාදීන්ට පැමිණි උපඝාතක කර්මවලින් ඔවුන්ගේ දිවි නැසා ඔවුන් අපායට පැමිණීමද කරන ලදී. අපායට පැමිණීම උපජ්ජේද කර්මය තමාගේ විපාකය ඇති කිරීමය. නැවතත් පිළිතුර උපජ්ජේදක කර්මයන්ගෙන් ඇතමෙක් සත්‍යයකුගේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නොදී ඇතම් උපජ්ජේදක කර්මයක් සත්‍යාගේ ජීවිතය නැසා ඒ සත්‍යාගේ දෙවන ජාතියේ අපායට පැමිණීම වශයෙන් තමාගේ විපාකයද ඇති කෙරේ. බිම්බිසාර රජුතා සාමාවතී ආදී රාජදේවීන්ට පැමිණි උපඝාතක කර්මයෙන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරලද දේවදත්ත චිත්තමාණිකාව හා මහා ප්‍රතාප රාජාදීන්ට පැමිණි උපඝාතක කර්ම වලින් ඔවුන්ගේ දිවි නැසා ඔවුන් අපායට පැමිණීමද කරලද අපායට පැමිණීම උපච්ඡේද කර්මය තමාගේ විපාකය ඇති කිරීමය. 162 වෙනි පිටුව අභිධර්ම මාර්ගය තමයි පිළිතුර අපයාගත්තේ. මෙන්න පිටුවේ 241 වෙනි ප්‍රශ්නය 173 වෙනි පිටුව. කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තේ මිනිස් ලෝ උපදින්නවුන්ගේ පවතින වෙනස්කම් කවරේද? නැවතත් ප්‍රශ්නය. කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තේ මිනිස් ලෝ උපදින්නවුන්ගේ පවතින වෙනස්කම් කවරේද? මෙන්න ඊට පිළිතුර 155 අභිධර්ම මාර්ගයෙන් 10 පොතේ අපයාගෙන තියෙන පිළිතුර. මෙන්න පිළිතුර ඊට පින්නතුනේ කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තයෙන් මිනිස් ලෝව ජාත්‍යන්ත ජාති බද්ධිත ජාත්‍යග්‍රාණ ජාති මුග ජාතඵල ජාත්‍යුන් මත්ත පණ්ඩක උබතෝ බ්‍යංජනක නපුංසක වාමන ආදීන්ගේ හා අතම් විනිපාතක අසුරයන්ගේද ප්‍රතිසන්දිය වන්නේ. මෙන්න නැවතත් ඒ පිළිතුර කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තයෙන් මිනිස් ලොව ජාත්‍යන්ත ජාති බදිර ජාත්‍යග්‍රාණ ජාති මුග ජාතිඵල ජාත්‍යුන්මත්ත පණ්ඩක උබතෝ ව්‍යංජනක නපුංසක වාමන ආදීන්ගේ හා ඇතැම් විනිපාතික අසුරකයන්ගේ අසුරයන්ගේ ඇතැම් විනිපාතික අසුරයන්ගේද ප්‍රතිසන්දිය වන්නේ. ඊළඟට 243 වෙනි ප්‍රශ්නය 163 වෙනි පිටුව. කාමාවචර මහා විපාක සිත්තට කවර තැනක ප්‍රතිසන්දිය ලබා දෙන්නේ? නැවතත් ප්‍රශ්නය. කාමාවචර මහා විපාක සිත් අට කවර තැනක ප්‍රතිසන්දිය ලබා දෙන්නේද? මෙන්න පින්නතුනේ ඊට පිළිතුර කාමාවචර මහා විපාක සිත් අට සත්ත දෑරු කාම ස්වර්ගයේ දෙවියන්ගේ හා මිනිස් ලොව බුදු පසේ බුදු අගසව් මහසව් සක්විති ආදීන්ගේ ප්‍රතිසන්දිය දෙන්නේ. මේ මහා විපාක අටින් සතරේ ද්විහේතුකය සතරේ ත්‍රිහේතුකය ද්විහේතුක ප්‍රතිසන්දිය ඇත්තේ රූපෙන් හා ධනෙන් ආඩ්‍ය වෙති. ඒත් නුවණ නැත්තෝය. ත්‍රිහේතුකයෝ සියල්ලෙන්ම පරිපූර්ණය සම්පූර්ණය. මෙන්න පින්නතු නැවත පිළිතුර ඊට කාමාවචර මහා විපාක සිත් අට සත්ත දෑරුම් කාම ස්වර්ගේ තත්ත කාම ස්වර්ගේ
සර්ගෙහි දෙවියන්ගේ හා මිනිස්ලෝ බුදු පසේ බුදු අගසව් මහසව් සක්විති ආදීන්ගේ ප්‍රතිසම්පිය දෙන්නේය. මේ මහා විපාකටින් සතරෙක් විහේතුකය. සතරේ ත්‍රිහේතුකය. විහේතික ප්‍රතිසම්පිය ඇත්තේ රූපෙන් හා ධනෙන් ආඩ්‍ය වෙති. එහෙත් නුවණ නැත්තෝය ත්‍රිහේතුකයෝ සියල්ලෙන්ම සම්පූර්ණය. 243 වෙනි ප්‍රශ්නය 164 වෙනි පිටුව. අකුසල විපාක උපේක්ෂාසගත සම්තීන චිත්තෙන් සත්‍ය කවරෝ ඉත්තානවල ප්‍රතිසන්දි ලබන්නේද? නැත්නම් ප්‍රශ්නය අකුසල විපාක උපේක්ෂාසගත සම්තීන චිත්තේ සත්‍ය කවරෝ ඉත්තානවල ප්‍රතිසන්දි ලබන්නේද? මෙන්න පින්නතන ඊට පිළිතුර 761 වෙනි පිටුව සද්ධර්ම සාගරය කියන දහම් පොත 3 වෙනි කාණ්ඩයේ පොතෙන් තමයි පිළිතුර අපි ආගෙන තියෙන්නේ. අපාය ප්‍රතිසන්දිය දෙන්නේ අකුසල විපාක උපේක්ෂා සාගත සම්තීර්ණ චිත්තයයි. නරක, තිරිසම්, പ്രേත, අසුරයන් සිව්වපායේ උපදන්නෝ මේ සිතින්ම උපදිති. මේ නරකයයි කීවේ 130ක් වූ නිරයන්ටය. මහා නිරය 8ක් කුඩා වූ ඔසුපත් නිරය 128 කුත් සමග 136ක් වේ. බවංග වශයෙන් පවතින්නේ චුතිය වන්නේ මේ සිතමයි. නැවතත් ඊට පිළිතුර අපාය ප්‍රතිසම්පිය දෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ චිත්තයයි. නරක, තිරිසන්, പ്രേත, අසුර යන සිව්ව පහේ උපදන්නෝ මේ සිතින්ම උපදිති. මෙහි නරකයයි කීවේ 136ක් වූ නිරයන්ට. මෙහි නරකයයි කීවේ 136ක් වූ නිරයන්ට. මහා නිරයෝ 8ක් උඩා වූ ඔසුපත් නිරයෝ 128ක් සමග 136ක් වේ. බවංග වශයෙන් පවතින්නේ චුතිය වන්නේ මේ සිතමයි. ඒ 761 වෙනි පිටුවේ තමයි අපි සද්දන්න සාගරයේ 3 වෙනි දහම් පොතේ තමයි පිළිතුරු සපයාගත්තේ. මෙන්න පිළිතුරු 244 වෙනි ප්‍රශ්නය 164 වෙනි පිටුව. කාම සුගති ප්‍රතිසන්දියට උපකාරී වන විපාකසිත කවරේද? නැවතත් ප්‍රශ්නය කාම සුගති ප්‍රතිසන්දියට උපකාරී වන විපාකසිත කවරේද? මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ 762 වෙනි පිටුව සද්දන්න සාගරයේ කියන දහම් පොත 3 වෙනි කාණ්ඩය. මෙන්න පින්නතින ඊට පිළිතුර කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තය හා කාමාවචර මහා විපාක සිත් 8 එකතුව 9 අකුසල විපාක ප්‍රතිසම්පියා මෙකී 9 කාමාවචර ප්‍රතිසම්පියයි ගන්නේය. නැවතත් පිළිතුර කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ චිත්තය හා කාමාවචර මහා විපාක සිත් 8 එකතුව 9 අකුසල විපාක ප්‍රතිසම්පියා මෙකී 9 කාමාවචර ප්‍රතිසම්පියයි ගන්නේය. 245 වෙනි ප්‍රශ්න 164 වෙනි පිටුව. ප්‍රථම ධ්‍යාන විපාක චිත්තය මගින් යෝගාවචරයා කවර තැනක උප්පත්ති ලබන්නේද? නැවතත් ප්‍රශ්නය ප්‍රථම ධ්‍යාන විපාක චිත්තය මගින් යෝගාවචරයා කවර තැනක උප්පත්ති ලබන්නේද? පිළිතුර 762 වෙනි පිටුව සද්ධර්ම සාගරයේ කියන දහම් පොතෙන් අරන් තියෙන 3 වෙනි කාණ්ඩය. මෙන්න පිළිතුර ප්‍රථම ධ්‍යාන භූමියට අයත් වන රූපාචර භූමි තලයන් වන බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතහා මහා බ්‍රහ්ම යන තුන් තලය ඕපපාතිකව උපත ලබයි. බවාංග චුති වශයෙන්ද පවති. නැවතත් පිළිතුර ප්‍රථම ධ්‍යාන භූමියට අයත් වන රූපාචර භූමි තලයන් වන බ්‍රහ්ම පාරිසජ්ජය බ්‍රහ්ම පුරේතා මහා බ්‍රහ්ම යන තුන්තලය තුල ඕපපාතිකව උපත ලබයි. බවාංග චුති වශයෙන්ද පවති. 246 වෙනි ප්‍රශ්නය පින්නතුනේ 165 වෙනි පිටුව. ද්විතීය තෘතිය ධ්‍යාන විපාක සිද්දක මගින් රූපාචර බ්‍රහ්ම ලෝකයේ කවර බඹතලවල උපත ලබන්නේද? නැත්නම් ප්‍රශ්නය ද්විතීය තෘතිය ධ්‍යාන විපාක සිද්දක මගින් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ කවර බඹතලවල උපත ලබන්නේද? මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ 762 වෙනි පිටුව සද්දන්ත සාගරයේ කියන තුන්දාම් පොත 2 වෙනි 3 වෙනි කාණ්ඩය. මෙන්න පින්නතුනේ පිළිතුර පරිත්තාබ අපමානාබ ආබස්සර යන තුන්තලය ද්විතීය ධ්‍යාන භූමී වූය. මෙහි ද්විතීය තෘතිය ධ්‍යාන විපාක සිත් දෙකේ මෙහි ප්‍රතිසන්දිය වන්නේ. දැහැන් සිත් දෙකක් නමුත් එකම භූමියක් වූ
द्वितीय भूमिये में ओम उपत लभाय भवांग च्युति वाचेन पावतीन्नेद मेमय नवता पिलितुर परित्ताब अपमानाब आवर्षलेन कुंतले द्वितीय ध्यान भूमि हुय मेहि द्वितीय तृतीय ध्यान विपाक सिद्धेकय मेहि प्रतिसाद्य वाण्य मेहि द्वितीय तृतीय ध्यान विपाक सिद्धेकय मेहि प्रतिसाद्य वाण्य ध्यान की देखा नमूत एकम भूमि आपको द्वितीय भूमि एम ओम उपत लबाए भवांग चुति वासे पवत ने दमेय इलाकट तू देसी हाथली साते ने प्रश्न है या एक ऐसी ऐठ पास में ने पिटू अंबाट का उयन तुनुवांट पुदा वेरा कर हुए कावर सिद्ध तुमाद या तब प्रश्न है अंबाट का उयन तुनुवांट पुदा वेरा कर हुए कावर सिद्ध तुमाद පිළිතුරා දබදිව මච්චිකාසණ්ඩ නුවර චිත්ත සිටුවරයාය ඔහු චිත්ත ගෘහපති නමින්ද ප්‍රසිද්ධ වී සිටියේ එය අඹ උයනකි දවතත් පිළිතුරා දබදිව මච්චිකාසණ්ඩ නුවර චිත්ත සිටුවරයාය ඔහු චිත්ත ගෘහපති නමින්ද ප්‍රසිද්ධ වී සිටියේය එය අඹ උයනකි ඊළඟට 248 වෙනි ප්‍රශ්නය 165 වෙනි පිටුව චිත්ත ගෘහපති तुमा सोवान मगपाल लभ्य खबर नाम तेनुगे धर्मश्रवणे किरीम तुलिंद प्रश्न चित्त गृहपति तुमा सोवान मगपाल लभ्य खबर नाम तेनुगे धर्म श्रवणे किरीम तुलिंद मेन भिन्न पीड़ित महानाम तेनुगे धर्म आसा पहद सोवान मार्गेट पत्तुएय ये चित्त सिद्धुमा महानाम तेरुंगेन धर्मे आसा पहद सोवान मार्गेट पत्तुएय इलाट दिशा हतलिस नमें प्रश्न एक से हटाए पीटुए चित्त गुहपति तुमा पशु अनागामी मगपर लभ्ये कौरुंगे धर्मदेशनाकर समान्दीमेन अनतुरुवद नवतात् प्रश्न चित्त गुहपति तुमा पशु अनागामी मगपल लघुए कौरुंगे धर्म देशनावक सवंदी में अनतुरुवद पिलितुर अग्दस्सावक सरियुत माहिमियांगे मनासा चित्त गृहपति तुमा तेवनि मगपलय वो अनागामी आर्य सावके बाट पात्तुए गिहिय कुव सिटिय दीमय नैतात पिलितुर अग्दस्सावक सरियुत माहिमियांगे बनासा चित्त गृहपति तुमा तेवनी मगपालय अनागामी आर्य सावके बावट पात्तुए गिहिये कुव सितिय दीमय देशीय पनास प्रश्न एक से हटाए पीटो पास्लो वलट आयत लोहय खबर हुद प्रश्न पास्लो वलट आयत लोहय खबर हुद पीड़ितुरा रंग हृदय तंब यकड ईयम यान लोह वर्ग पहा पास्तो वलट आयात्य जाता पीतुरा फ्रांग रिदि तंब यकड ईया यान लोह वर्ग पहा पास्तो वलट आयात्य देशीय पनस एक प्रश्न एक हटाए पीटुअ उपसंपदावेन पाश्वातकटाडु भिक्षुव हदुन्नान्ने कवर नमकिंद जाता प्रश्न උපසම්පදාවෙන් පස්වසකට අඩු භික්ෂුව හඳුන්වන්නේ කවර නමකින්ද මෙන්න පිළිතුර දහර භික්ෂුව නමින් හැඳින්නේ මෙන්න ඒකට පිළිතුර නැවතත් දහර භික්ෂුව නමින් හැඳින්නේ 252 වෙනි ප්‍රශ්නය 160 වෙනි පිටුව චතුර්ථ ඥාන විපාක චිත්තය මගින් යෝගාවචරෝ කවර නම් වූ බඹතලවල උපත ලබන්නේද නැත්නම් ප්‍රශ්නය චතුර්ථ ඥාන විපාක චිත්තය මගින් योग आवचरों कवर नमु बमलो तलवल उपत लेद मिलीगर तीन हास्य हेट देवी पिटुअ साधर्म सागर दापत तुम्हें कांडे मेन पिंडन पिलीत पड़ित शुभ अपमान शुभ शुभ किन्न तुंताल तृतीय ध्यान भूमि हुय चतुर्थ ध्यान विपाक चित्त मे प्रतिसाध्य वे भवांग तृतीय वनुद मेय नीतु परित्त शुभ अपमान शुभ शुभ किन्न तुंतालय तृतीय ध्यान भूमि हुय चतुर्थ ध्यान विपाक चित्तय मेहि प्रतिसंध्य वे
භවංග තුතිය වණියද මේ ඊළඟට පින්නතුනේ 167 වෙනි පිටුව 253 වෙනි ප්‍රශ්නය පංචම ධාන විපාක චිත්තය මගින් කවර භූමික උපත ලබන්නේද ඊට අයත් බබදලව කවර උද නැවත ප්‍රශ්නය පංචම ධාන විපාක චිත්තය මගින් කවර භූමියක උපත ලබන්නේද ඊට අයත් බබතලයන් කවර උද පිළිතුර 762 වෙනි පිටුව සද්ධර්ම සාගරයේ දහම් පොත 3 වෙනි කාණ්ඩය මෙන්න පින්නතුන පිළිතුර වේහප්පල අසඤ්ඤසත්ත සුද්ධාවාස යන මොහු චතුර්ථ ධාන භූමිය වූය මෙහි පංචම ධාන විපාක චිත්තය මගින් උත්පත්ති ලබා දෙයි ප්‍රතිසන්දිය වේ භවංග චුති වශයෙන් පවති සුද්ධාවාස පහක් එනම් අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිතා වශයෙන් ඒ පහම ලෝකෝත්තර භූමිය වන අතර අනාගාමි ආර්යෝ මෙහි උපදිති මෙම දහම් පොත බලා වැඩි විස්තර දතියුතිය සද්ධර්ම සාගරයේ දහම් පොත පිටු 70 62 63 පිටු බලලා වැඩි විස්තර දැනගෙන තමගේ ධර්මඥානය පෝෂණය කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා මෙන්න පිටුතුනේ ඒකේ නැවතත් පිළිතුර වේහප්පල අසඤ්ඤසත්ත සුද්ධාවාස යන මොහු චතුර්ථ ධාන භූමිය හුය මේ පංචම ධාන විපාක චිත්තය මගින් උත්පත්ති ලබා දෙයි ප්‍රතිසන්දිය වේ භවාංග චුති වශයෙන් පවති සුද්ධාවාස පහකි එනම් අවිය අතප්ප සුදස්ස සුදස්සි අකණිතා වශයෙනි ඒ පහම ලෝකෝත්තර භූමිය වන අතර අනාගාමි ආර්යෝ මෙහි උපදිති මෙම දහම් පොත බලා වැඩි විස්තර දත යුතුය සද්ධර්ම සාගරයේ දහම් පොත පිටු 762 63 වෙනි කාණ්ඩයේ දහම් පොත බලන්න. එතකොට ධර්මඥානින් තමන්ගේ මනස පෝෂණය කරගන්න පුළුවන් වැඩි දුර දැනීම දිනු කරගන්න. ඊළඟට 254 වෙනි ප්‍රශ්නය 167 වෙනි පිටුව. භූත රූපා උපාදාය රූප අතර ඇති වෙනස කිම? නැවත ප්‍රශ්නය. භූත රූපහා උපාදාය රූප අතර ඇති වෙනස කිම? 185 අභිධර්ම මාර්ගයේ කියන දහම් පොතේ පිටු සපයාගෙන තියෙන මෙන්න පිටු 3 පිටුර රූපෝලින් ප්‍රධාන වන්නේ භූත රූප 4ය. ඉතිරි රූප 24 භූත රූප නිසා ඇතිවෙන ඒවාය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූත රූප 4ය උපාදාය රූප 24 කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ. නැවතත් පිළිතුර රූපවලින් ප්‍රධාන වන්නේ භූත රූප 4ය. ඉතිරි රූප 24 භූත රූප නිසා ඇතිවන ඒවාය එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ භූත රූප 4ය උපාදාය රූප 24 කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ පින්නතර අපට ලැබිච්ච කාලය අදට අවසානයි ඊළඟ දවසේට පටන් සටහන් ආරම්භ කරන්න තුරු අප ගන්නවා මේ පින්නතුන් හොඳට ධර්මයේ ශ්‍රවණය කරගත්තා මේ ශ්‍රවණයෙන්ද කරගත්ත ධර්මය අනුව තමගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා වර්ධවාගෙන හැම දිනටම පරමගාමී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඉතායික් බවින් එක භවයක සතර ගතින් ඉතර ලෝකෝත්තර සත්‍ය ප්‍රතිබෝධිය ලබන්න හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා හැම දිනටම දෙවියන්ගේ සරණයි දැම් දෙවියක් වගේ